ගදර පාඩම් කියලදම பிர්‍රදියෝසාත්තරේ. අද ප්‍රවීන දේශක මාලික සුරදිර සමග අපි ඉතියාසේකන ගනිමෝ? බන් ආධර්නය දුවේපුතේ අපි අදත් අලුද්දවසක සිත එFFම් ගුරු ෙදර අධ්‍යාපනික සත්කාරයයක් එක්ක ඔබයිමයිමේ මුණ ගැහෙරන්නේ. අදත් අපි ඉතිහාස විෂයේ ඔබේ ප්‍රශ්පතරේ ලකුණු වැඩිරගණඩ, ඔබේ ඉතිහාස දැනුමට තවත් අලුද්ධයකතු කරගන්නට උත්සාහ කරමු. ගිය සති අපි ඔබන මතක ඇති ඉතිහාස විශේ මූලාශ්්‍ර ගැන කතා කලා. විශේෂම් සාහිත්‍ය මූලාශ්්‍ර පුරාවිද්‍ය මූලාශත්‍රවල අබිලේක නහා කාසිගැන අපි කතා කලා. මංකිවා බ මතකනන්ගේ සති පුරයිද්‍ය මූලාශ කොටස්තුනකට බෙදෙනවා අිලේකන කාසි න්නට බුන්. තොට නටබුන් කියන මූලාශත්‍රය ගත්තුූත් ඇතම නටබුන් කිය අපි හඳුන්වන්නේ පති අපේ අතීතෙන් අපි ලැබෙන් අපේ අතීත මුතුරුණුවිත්තන්ගේ ද්‍රව්‍යයාත්මක සාධක ගොඩ් නැගිලි චිත්‍ර කැටයම් ප්‍රතිමා වැව්වාමොනු ටජ්මහල මිසර පිරමීට් මේ සියල් අපිට හඳුන්නන්නට පුළුවන් පුතේ, පු්‍රාවිද්‍යා මූලාශට්‍ර වල නටබුන් කිය මුලාශට්‍ර විදිහයට එත නටබුන් කියන මුූලාස්ට්‍රට ූලාස්ට්‍රයේ වැදගත්කම තමයි දරුවන. අනිත් මූලාශට්‍රවලට වඩා නටබුන් කියන මුූලාස්ට්‍රේෙන් ලැබෙන තොරතුරුුවල නිවැරදි භාවය ඉතාම ඉහලාගේක තියෙනවගැන සීයට ූ නමයයිදශසම නමයක විතර නිවැරදි භාවයක් මේ නටබුන් කියෙන මූලාංශය අපිට දක්නට ලැබෙන. අපි ගත්තොත් නටබුන් කියෙන මුලාස ැබ නිතිහහා තොරතුරු ප්‍රමාණය යම් ප්‍රමාණක රඩුවන්නට පුළුව හැේ ැබෙන තොතුරු ඉතාම නිවැරදන් කලාවව ගත්තොත් කලාවෙබෙන් අතීත අපේ වාරිිතාක්ෂණයේ දියුණුව හෙළි වෙන අපේ ආර්ථික සවභාගගෙලි වෙන අපේ කුෂිකර්මය දියුණුව හෙි වෙන, දාත්සයෙන් රජ්ජුරුවෝක් මොනතරම් ජනතාවාදී පාලකයෙද්ද කියලා කලාවෙන් හෙළ වෙන ඒ කාඩවත් බොරු කියන්නට බැහ දැන් අපිර. නි සෑයගත්තොත් ඒ කාඩි තිබ ගොඩ්නැගලිදි කිරීම් කලාවෙ දියුණුව ඊළඟට ආර්ථික දියුණු වගේ විශාල දාගබක් හදන මොනතර ආර්ික හයියක්ක් තිෙන්න්න වනෙ ල දුටගමුුණ රැත්තුමාගේ තිබ බෞද්ධගමික ලැදියාව ඒකාල අපිරටේ බුදු දහමි තිබ සර්ණ මේ පරිච්චය දෙයක් තිබ බව මේ සියල් හෙළි වෙන කාටවත් නෑ කියන්න බෑදැමිසර පිරමීට් ගත්ත හම ඒ මෙිසර සිෂ්ඨාචාරි තිබ තාක්ෂණයේ ආර්ථික දියුණුව එලි වෙන ඒ කාටවත් නැහැ කියන්නට බෑනිසා පුරාවිද්‍යම මේ නටබුණ ්‍රරයිධ්‍ය ටෝල් බුන් කියන ලා ස්ට්‍රයින් තියන ශෂත්වය තමයි දේපුතිේ එයින් ලැබිෙන තොරොත්තුරුවන් නිවැරදි භාවය සිරසීක් තරම් ඉහලාගයක් ගන්න. යෝග මේ මත්‍රදිාග න ොල්ලම මේ නටබුන් කියන මු ලාශමිීමට පුරවස්තු කියරත් කියනවා මේවා වර්තමානයේ ජනතාවගෙන දැනුුවත්භාවේ ප්‍රෂිකාර්මික් කටයුතු සීග්‍ර නාගරී කරනය එළඟට පුරවස් සම්බන්ධ තියෙන නීතිවල දුරලතා වැනි හේතු නිසා විනාශ වෙනවා ඒකත් මත්‍රදියාගන බෙන් හණ් පුළුවන් රාධ්‍ය මුූ. ස්්‍ර නට පුුන් මේ වා විනාශවෙන්ඩ හේතු තොට කෘෂිකාර්මික කටයුතු නාගරී කරණය ජනතාගෙන දැනුවත්භාවය පුරාවස්ස සම්බන්ධ නීතිවල දුර්ල්තා වැනි දේවල් අපිට කියන්න පුළුවන් එතට රවස්ස ආරක්ෂාරන්නි අපේ යෝජන මොවදකි ල අපි ඇවෝොත් අපිට කියනට පුළුවන්නේ මේ පුරාවස්සු පිල්වන් ජනතාවක් දැනුවත් කිරීමම් පුරවස්තු සම්බන්ධයෙන් දැඩි නීති සකස්කිරීමම් පුරාසු ආරක්ෂා කිරීමට ප්‍රබල ආයතනික විය්හයක් සකග කිරීම් වැනි දේවල් අපිට කියන්න පුළුවන් හොඳයි දැ. මම ඔබත් එක්ක යනවා. තවත් වැදගත් මාතෘකාවකට ඒ තමයි ලංකාවේ මානොව ජනවා සිතිහාසේ පිළිබඳ සාකච්ඡා කරන්නට ලංකාවේ මානෝ ජනවා සිතිහාසේ පිළිබඳ සාකච්ඡා කරන්න හොඳයි දැන් ලංකාවේ මානව ජනවා සිතිහාසේ ගැන කතාකරද්‍ය අපි විශේෂම ඔබේ දහය ශ්‍රණිය දෙවැනි පාඩමමතිි කතා කරන්නේ ලංකාි මානව ජනවා සිතිහාසය අපි බෙදන ඔබ දන්නවා යුග තුනකට යුග තුනකට ඒ තමයි ප්‍රාග්ග ඉතිහාසික යුග පූර්වයිතිහා සිකයුගේ මුල්ල අයිතිහන්සිකරකතරයි දෙවැනි පාඩම් පුරාමි කතා කරන්නේ ඔන්නවේ යුගතුන අරගන්න පුළුල්ල කතාරන යල තිබ ජනාවාසගෙන තාක්ෂණය ගැන මනිසුන්ගේ ජීවන්ටවාදී තොරතුර. වෙන දෙයක් නෙමේ හිති නිසා නැවත බමතක් කරනවා ලංකාවේ. මානව ජනවාස ඉතිහාසය අපි බෙදනවපුතේ යුගතුනකට ප්‍රාග ඉතිහාසික යුගේ පූරුවව යිතිහාසික යුගගේ මුල්ල ඉතිහාන්සික අපි මේ යුග එකින් එක කතා කරන්න පටන්ගමු. යම් ප්‍රාග ඉතිහාසික යුගගේ. ප්‍රාග යිතිහාසගේට ගල් යුගේ කියල කියන. එකට හේදුව මේ ප්‍රාග යිති්‍යහාශුගේදී ලාංකිය මානවයා ගල් මෙවලම් නිර්මාණය කරගත එක ඔුන්ගේ ජීවිතය සවිශෂ කාරණය කරගෙන තියෙනවා මේ යුගගන අධ්‍යයනය කරන ප්‍රධාන ූලාස්ත්‍රයක් ්‍රාග යිති්‍යයාසකගේ න අධ්‍යනය කර ප්‍රධන. ි බ පත්න්නේ ඔවන් ගල්ලා අයුද දි නිසාහ ප්‍රාග් යිතියාාසකයට අපි ගල් යුග කියන දැන්ට හොයාගෙන තියෙන පැරණීමම ප්‍රාග්යිතිහාන්සික ජනවාසය තමයි හම්බන්තර දිිෂට්‍රික්කට අයිති පතිරාජවල හම්බන්ර දිිට්‍රික ඇදී පතිරාජවෙල කියෙන ස්ථාන ඒස්ථානයේ පාග් ජනවාසය කාල් නීර්ණය අනුව මීට වසර එක් ලක්ස විසි පන්දහක් පමණ පැරණී කියලබි විශ්වාස කරන. එයනුව ලංකාබි ප්‍රාග්ධ යිතිහාන්සික යුගේ ලෙස හඳුන්වන්න පුතේ මී ඊට වසර අවුරදු එක්ලක්ෂ විසි පන්දහ කිඳන් ක්‍රස්තුපූරුව එක්දා සට සියවිතර වෙනකං කාලේ. මෙයින් වසර අවුරදු එක්ලක්ෂ විසි පන්ධාක සිට ක්‍රිස්තු පූරු එක්දා සට සියවිතර වෙනකං කාලේ. තමයි දළවශයෙන් අපි ප්‍රාග්ධ යිතිහාසික යුගය ලෙස හඳුන්වන්නේ. ඒගේ මතරදියාගන්න ඕනයගොල්ල ාගයිදයාසගට ගල්යුගේ කියනවා මේ යුග ගෙන අධ්‍යයනය කරන ප්‍රධාන ූලාන් ශ්‍රේවවෙන්නේ ප්‍රා්මාණව අනිපදේෝ ගල්ලාවිද ප්‍රාග්ගයිතිහාසක යුගිය ගැන අධ්‍යයනය කරන ලංකාය ප්‍රධාන පාන්ශස්තර දෙකක් තියනවා. එකක් තමයි රත්නපුර නිදය රත්නපුර සංස්කෘතිය කිය ලැිෙන අනික්ත අනිත්‍යක තමයි ඉරණමඩ නිදියනත්ද ඉර්මඩුංස්කෘතිය කියලා කියන. රත්නපුරේ ඔය වගුරු බිම්වලට යටින් සවිශයේච පස්සස්තරයක් තිබෙනවා බැලි මැටි රොන් මඩ අදියෙන් සකස්වෙච්ච මේ පාංචිස්තරය තුළ ප්‍රාගයිතයසුගේ අයිති මානෝසාධක ගල්මේවලම් සත්වැටකටවාදිය අපිට හම්බෙන වගේම ලංකාවේ වයිම ගිනිකොන්න ප්‍රදේශවල වෙරලාශිත වැනිිස්තරවලට ඇටින් ජීර්ණය වූ බොල්ලු නිදිියක් ලෙස පාංචිස්තරයක් අපිට හම්බෙනවා ඒකෙත් ප්‍රාගයිතියසුගේ අයත් සාධහම්බෙරෝ එකතමයි අපි කිය යරුණුමඩු නිදියනත එරමඩු සංස්කෘතිය කියලා. දැන් ප්‍රාගයිතිහන්සිගේ මිනිස්සුන්ගේ ජනවාස ගැන කල්පනා කරද්දි ්‍රාගයිති න් මිනිස්සු මතකතියාගන්ඩ ස්තිර ජනවාන්ස පිහිටෝගෙන තිබුණනෑපුති ඔවුන් සංචාරක ජීවිතයක් තමයි දතකළ ැින් තැන්ට යමින් විශේෂෙන්ම ඔවන්ගේ ජනවාසර සරූප දෙකක් අපිට හම්බෙන එකක් තමයි ගල්ගුහා අනික තමයි එලිමහන් ජනවාසලළිමහන් කඳවරු ගල්ගහවලත් විශෙන් වැස්ස කාල ඔුන් ගල් ගහාවලටිය පායන කාලවල් දෙෙල්ිමහන් කඳරු අපි ඔුන්ගේ ජනවාස අපි පුළුවන් කොටස් පහකට බෙදන්න කොටස් පහකට බෙදන්ඩ එකක් තමයි පහතරට තෙත්කලාපිය ගල්ගුහා පාහයන්ගල කිය තුල්ගල බෙල්ලෙන බට තුොම්බලෙන වැනි ජනවාාවස වැටෙන්නේ පහතට තෙත්කලාපිය ගල්ගුහා වට ඒයෝගේ පහතරට වියලි කලාපිය ගල්ගුහා සීගිරිය පොතාන සීගරි අලිගල වැනි ජනවාස පහතරට වියලි කලාපිය ගල්ගුහා කොටසට එකතු වෙන යෝගේ පහතරට ව්‍යලි කලාපිය එලිමහන් කඳරූ බෙල්ලන් බද පරස පිකරු දහරනයක් ලස් ගැන ලම් පහර වෙලිලාපියය ලිහන් කන්ඳුවු ඒෝගේම වෙරලාසන්න එළිමහන් වෙරලබට එලිමහන් කඳුවරු පතිරාජ වෙල යාල මිනිහා ගල්කන්ද මේවා අපි ගන්න වැ ලාස්්‍රීතය ලිහන් කඳරයාගේම කඳුකර ලිමහන් කඳරුව අපට හම්බෙන හෝඩන් තැන ණ්ඩාරවෙලවැනි ස්ථාන කන්දුකර එලිමහන් කඳරල සපිට ගන්නට පුළුවන්. ඉළඟට මේ පාගයි තිහන්සුගේ මිනිස්සුන්ගේ ජීමන්නටාම ගත්තොත් දැගොල්ලෝ අමංගේස් සල කිවවාගේ ඔවුන් ජීවනටාවේ වශය කරමලැික කියන්න පුල ඔවුන් ස්තිත ජනවාස පිටෝගෙන තිබෙන ඔවුන් තැෙින් තැන්ට මින් සංචාරක ජීවිතයක් තමයි ගතකළේ වගේ මවුන් කුඩා කණ්ඩායම් විදියට තමයි පේ හිටියේ විශේෂෙන්ම ආහාර සපයා ගැනීම පහසු. ආක්ෂාාව වනි කරමුවීට බලපානට ඇති කොඩා ක්ඩෑම් විදිරෝන්ගේ ආහා රටාවගෙන කතාගලො විශෂ මතකතියාගන්නඩ ඕුන් වල්දෙල් වල්කෙසෙල් කැකුනෑට කිතුල්ලට දෝතලු වැනි ශාකමයා හාර අනුබව කලා වල්දෙල් වල් කෙසෙල් ගල්වරලු කැකුනැට දෝතලු කිතුල්ලටවැනි ශාකමය හාරයගේ මොවුන් සත්ව ආහාරනේ මුවන් ඉතෑවුන් දනුලේෙනුන් තලගොයින් මිරදිය මසුන් ඊළඟට විධ බෙල්ලන් වර්ග මුහදු බෙල්ලන් වැනි බෙල්ලන් වරග ඔවුන් සත්වාහරල සනුභව කලය වගේ මොවුන් ආහාර පුලුස්සල අනුභවර තියන කිතුල්ගල බෙල්ලෙනිින් අපිට හම්බෙනෝ පුච්චපුූ වල් දෙල්ලඇට වගේ ආහරයට දන්න පුච්චපු වල්දෙල් ලටවල ශේෂපිට අම්බෙනෝ කිතුල්ගල බෙලෙනි යන ඔ හර පුලස්සල අනු භවරල තියනවා එකඒක මතවකාරණයඇතමයි මතක තියන් ප්‍රා්යි්‍යයාක මිනිස්සේ කියන්නන්නේ ගිින්දර භාවිතා කරලා තියනවා ඒගෙන් ප්‍රාගයිතිහන්සගේ මිනිස්සු ලුණු භාවිතා කරලාතිනවා ලුණු භාවිතය දැන ඉදර තින මේ ප්‍රාගයි ජනවාසන ලළුණු භාග ද කළ බෞුට සාදකල බිල තියෙනවා. ඉරමතරෝ මේ ප්‍රාගයිතිහාන්සික මිනිස්සුන්ගේ ආහරටාවට අමතරව මේ පාගයිති්‍යයාසි මිනිස්සුන්ගේ තාක්ෂණය ගත්ව තවන්ව විශේෂමදේ තම ඔඕන් ගල් මෙවලාම් තැනීමේ රලු ගල් අයද ශුද්‍රගල්ලා අයුදවැනි ගල්ලා අයුතනවා ගින්ද්‍ර විතය දැන හිටිය. ඉට පාශාන් නොවන ඔය සත් ඇටකටු බෙලි බෙල්ලෑන්ගේ කටු සත්වන් ආදියෙන් ආයුද තැනීම කළලා පැදිලීද හිරකට අභිචාරගෙන අත ර ්‍රාග යා නිසුන් ිචා සි තුව. න අත විශෂෙන් ව ංග ාරිට පිබඳ ොතුර හෙල්වෙලා තියෙන පුත ්‍රගයි යා ග මිනිස්සු පුද්ගලය න ගයාාට පස්සේ හොගේ මලසිරුව කැලේ වල්ල මාස ගාන පස්ේ මලසසිරුව ඩ සකල නවත ගොඩරගෙන ගෙනනල්ල පිරිසදු කර එක විද වර්ණාලේප කරලා යම්යම් පුද පූජා කරලා නැවත් වල දාලා තිනවා ඔයි පහයන්ගලින් හම් ෙච් මිනි සිස්කබලේ රතු ගුරු ගල් ආලේප කරලා තියනවා. බදදුල් රාාවන ල්ෙෙන් හම් බච්ච මිනි සිස්ක බලේ ඒස්කබල මැදිින් හිල් විදල දෙකට බෙදලා පැත්තකරතු ගුගල්ලාලේපක ලනි පැත්ත හිස්වද ිල තියනවා ඒෝගගේ බෙල්ලන් බැඳදි පැලස්සෙන් හම්බන මානවරැකඩු සියල්ලම එක මිරියව්වෝකින් වලදාලා තියනවා එක මිරිය වෝකින් වලදාලා තියනද මෙන්න මිවැනි අපිට අභිචාර තවන්ගේ හෙලි වෙනවා ප්‍රා්යිති හාසික යුගගේ පිබඳෝ. හොඳයි දාෑබර දුේපති අපි කෙටි විරාමිය, ගීතවේ විරාමියයක් ගන්නවා ගීතම විරාමීෙන් පස්සේ නැවතාත් සිතෆම් ගුරුගෙදර අධ්‍යාපරින් වැඩසරහන තෙක් මුණ ගහෙමු. ගුරුගෙදර පාඩම් කියලදන රේියෝසාත්තරේ. අද ප්‍රවීන දේශක මාලික සුරදිර සමඟ අපි ඉතිහා සේකනකනිවා. හොඳයි අපි නැවතත් කෙටිවිරාමකින් පස්සේ සිත FFම් ගුරු ෙදර අධ්‍යාපනික සත්කාරය එකතුවෙන්නේ අපි සාකච්ඡා කරමින් හිටියේ මගේදුව එපුතේ ලංකායි මානව ජනවා සිතිහාසය ගැන මඔපට මතක් කලා ලංකායි මානෝ ජනවා සිතිහාසය යුග තුනකට බදෙනනවා අපි ්‍රාග් යිතිහාසික යුගගේ පුරර්ව යිතිහාන්සික යුග මුල් අයිතිහාසික යුගත ්‍රාග් යිතිහාන්සක ගනි සාකච්චා කලා පුළල්ලස ්‍රාග යිතිහාසික යුගගේල සබි හැඳින්නුවේ මීට වසර එක්ලක්ස විසිි පන්ධාකි දං ක්‍රස්්පුර එක්දාසරසිය වෙනකං කාලේ. දැන් අපි අමු දෙවැෙන යුගටේ තමයි පුරර්ව යිතිහාසික යුගගේ. පූර් යිතිහාසක යුග කියන්නේ ක්‍රස්ට පූර එක්දාසට සී ඉදං ක්‍රිස්තු පූර හාරසිය පණහා පමණ වනකං කාලේ අ ාගතියාසක වරන ක්‍රස්පුූර එක්දදාසට සය නැි ැත්තුව රෙතන ඉදම් ්‍රිස් ූර එක්දසහස සය ඉදක් ක්‍රස් පූර හාරසිය පණහ දක්වා කාලේ තමයි පුතේපුූර්ු අයිතිහාසක යුගගේ කිය පුූර අයිතියන්දන් රාගයිතියාසුගේෙටිකුව ගල්යුගේ කියෙනේ වගේ පුූර් යිතියාංසුගේටපි නම් දෙක් කියන එකක් පුූර අයිතිහාන්සකගේට අපි කියනවා යකඩ යුගේ රාගතයායුගේට ගල්යුගේගේ න යුගේ ලාංක කිය මන ව ගල්න්න. නිපති නිසන ට දැ හිතාගන්න පුළුවන් ඇයි පූරයිතියායුගයට යකඩ ුග කියෙන ලාංකය මනවයා යකට තාක්ෂණය යකට නිපදවීමේ තාක්ෂණය අත්පත් කරගන යකඩ මෙවලම් තැනීම ආරම්භ කරනවා පුතේ මේ පූර අයිතියාසුගේගේ පූරයිතියාසුගේ අපි කියනවා මෙගලිතිික යුගගේ මෙගලිතික යුගගේ කිය මෙගලිතික යුග කියනන්න මෙගලිතික කියන මෙගලතිකෙන් වචන පී විසන්ඳික ලොත් ගා ලිතික් මෙගා කියන්නේ ලොකු කියන එක ලෙතිී කියන්නේ ගල් කියනක ලොකු ගල් යුගයක් මෙගලික යුගයක් කියලක්න ට තු යග. එන අත්දේ මේ පූර්වයිදයාාජුගේ ගන අධදේනය කරන ප්‍රධානම මූලාාශට්‍ර තමයිබුතේ මේයුගේ මිනිස්සු විශාල කළුගල් යොදාගෙන සුසාන සකස්රලා තියෙන. මේයුගේ මිනිස්සු විශාල කලුගල් යොදාගෙන සුසාන සකස් කරලා තියනෙන ඒවටි කියන්නේ මෙගලිතික සසාන නැනම් මහශීලා සුසාන් එවැනි මිගලිතික සුසාන වරග තුනක් ගැන ඔබ විෂන් දේශන අනුව අවදාානියම් කරන්නට ඕන එකක් තමයි බරනි සසානු නැතපිගෙන කුම්බීය නිකනන කියලා විශාල මැටි කලයක් පොවා ල්ලලනේ ඒ ඒ තුළට මියගේ කෙනගේ බස්මාව ශේෂදාලා කළුගලකින් වහලා සකස් කරන සුසාන මේ උදාහරණයක් පුත්තලම් දිිෂ්ටික පොම්පරරිපපු සුසානය මෙවැනි බර්ණය සුසානය අනික තමයි සිිට් වර්ගේ සුසාන ඇත්ත අප ඔොිගෙනෝ චිලා මංජුසා සුසාන සරව වචන ුත් ගල්පෙටි සහන ඒමත වචනෙන් වාටනය තලක ඇන්නඩපුල මක්ද කියලන කළුගල් පුවරු හතරක් පෙත්තික් මංජසාාවක හැඩියට තියල ඒ මංජුසාාව ඇතුළට නැතැන්ගේ ගල්පෙටි ඇතුළට මියග කෙනගේ මමායේ සයිත මැටි බඳුන ාවිතා කගල විදුූපරන දාලා නැවත ඒක තව කළුගල් කියයනකින් වහල සකස් කරන පෙට්ටි වගේ කළුගල් පෙට්ටිවිදියට හදන සුසාන ඉබන් කටුව නේ දම්ඹුල්ල ප්‍රදේශීතිෙන ඉබන් කටුව මෙවැනි සිෂට් වර්ගේ ශිලාමන්ජු සසා හනන් නැත්තන් ගල් පෙටි හො කියන්න පුලුවන්. අනිත් වර්ගය තමයිපුදේ සකෝපාගු සුසාන්න ඇත්තම් මැටියුරු සුසාහන කියන එක මැටිියෙන් ඔරුවක හැට ඇති බේසම අනුස්ේක් දාා්ඩ පුුවන්දී ේසමක් ඔරුව ටඩදි ේසමක් හදලා ඒක මිය පුදගලයා මල. ඉරදාාල ඒක ගිනිතියලා ඒ කළුගල්පියනකින් වහනවාවි මේ සුසානවල තාම වැදගත් කාරන රශය කෙලිවෙන ඇක්ම මේ සස් සාන මටියවරු ස සාාන වල උදාාරන ඇතමයි රත්නපුරේ රංචමටම රංච මඩෙමෙන් හමුණනාම වැනි මැටියරු සුසාානය මේ සුසාන ලබිට හමිෙන බපුතේ මැසවර දැවන්්ඩ වාතය ගලායින්ඩ් හදපු මැටිනාල ගැන මීට වසර තුන්දහකට කලින් ලංකාය මිනිස්ස ද න ක් න අ වශ් බ දැ හිටිය බව මැිරු සාන වල හෙිවෙනවා ච්චෙන්. ක්ියන් අවශ්‍යන නිසා වාතය ගලායිෙන් නතු මැටි නළහම් වෙන වගේ මේ මැටියරු සසානවල බිත්ති පොලොවඩ ලම්බකව විදි කරලා තියෙනවා යන පොළවඩ ලම්භගව ගොඩ්නැගල ඉදිකිීම තාක්ෂණයවුන් දැන ටිය බවත් හෙලි වෙනවා. ඉතින් මෙන්න මේ සුසාන වර්ග ගැනබ අවධාන උදාහරණත් එක්ක මතකතියා ගන අදානයමු කරන්ඩ වර්ණ සසාන සිිට් වර්ගය සසානය වගේ මැටියරු සසාන හෙනකාරණඉතිං මේ පූර්ව යිතිහාසික යුගපුතය සම්පූර්ණයෙන් මතකතියාගඩ. පුළුවන් මේ පූරයිතිහසගේ විශේෂ කරුණු පහක් මංවායට කියනවා. මේ විශේෂ කරනු පහ මත්‍රති අගත්ව තවන පූරයිති්‍යයාසුගේ ගැන. ප්‍රශ්නකට උත්තරලවීමේදී තාම පහසවෙයි ඒක ගොඩනගා ගැනීමේදිී පූරයි්‍යහන්සුගේ විශේෂ කරුණු පහත් තියනවා. එකක් තමයි අර නම් දෙක නුත් කරුණු දෙයක් ෙනවනේ යකඩ යුග මෙගලිතික කියනේ ඒ දෙකත් කරුණ දෙක මක කියන්න එක් පූරයි්‍යයාගේ ප්‍රධාන විශේෂ කරනත් තමයි යකඩ මෙවලම් නිපදීීම ලාංක්‍ය මානවය යකඩ මෙවලම් තැනීම ආරම්ම කරන්නේ පූරයිතිහන්සය යුගගේ. ඉළඟට ලාංකික මානවයා කළුගල්යදාගත්තු දියුණු සුසාන ක්‍රම නිර්මාණය කලා මෙගලිතික සුසාන් දෙවනී විශේෂ කරන. තුන්න ලාංකික මානවයා ස්ථර ජනවාස පිටවගන්න පුතේ මේ පූර් අෛති්‍යහාසික යුගයේ. මේ ස්තර නවාස පිට ගැනීම සිද්ධකරන් ස්තර ජවාස පිට ගැීම ලාංක මමානමය කරන්න පූර යි්‍යයාසගේද මේකට අපි තනි වචනයයක් කියන අමතකතියාගඩ ස්තරවාසිතාවේ. කොහොමද මේ ලාංකික මානම පූර්ර අයිති්‍යහාන්සිගේදී ස්තර ජනවාස පිට ගත්තක අපපි හක්කටම කියන්න ශවුවරකටම කියන්නේෙ කොහම අපි ඔප්පුකරන්න භාගද මේයුගේට අයිති නිවසක් කම්බලා තියෙන. ඒ තමයි උඩරත්න පුරේ උඩරංච මට මනිවස මේ උරත්න පුරේ උඩරංච මඩම නිවස ක්‍රස්ස පූර ක්දසිකසිය විසි න විර ල්ටයි. වක් අපිට හම්බෙලාතර මේ යුගටයිද නිසක් හම්බලාතින එතමයි රත්නපුරේ උඩ රංචමටම නිවස නිවසක් හදනවා කියියන්න නිපුතේ මිනිස්සු එක තැනක සැටල්ලුනා කියන එක ස්සිර ජනවාස පිටෝ ගත්ත කියන කාරණය ඔපපු වෙනවා එක ඒ කාරණතකොට යකට මේවලම් නිපදවනවාමිලතික ස්වා නිර්මාණය කළ ස්තර නවාස පිටෝගත්ේ වගේම දියුණු මටිබාන්්ඩ නිපදවී මේ යුගගේ කරලා තියනවා මේ යුගැ අපිට හම්බෙනෝ මේ සුසානභූ මවිලින් උඩරංචමටම නිවසෙන් හම්බන යගගේ ඇයි මටි බඳුන්න ට බ. එන් මැටිබඳුන් අධ්‍යය කල ඒ පිබඳ විසද්ඥියෝගෙනයි මැටිබඳුන් අද විදිහටම්පුදේ සපෝරුවක් යොදාගරන හදලා ඒවගේම පුච්චලලා හදපු පිලිස්සූ මටිබඳන් එක අද මැිබඳන් හදර තාක්ෂයම තමයි දියුණු මටිඳදුන් පදල තියෙනවා ඒගේ මේයුගේ තමයි ලාංකික මානවයා විදිමත් ලෙස කෘෂිකර්මය කරන්නට පටන්ගන්න. න්නේ තරුණු පහ ඔලේ තියාගන්නඩ පූරයි්‍යයාසුගේ ගැන පූර යිතියාසු ගැ හ බෝ ප්‍රශ්නලට බඩ උත්තරයක් ගොන්නගේී මදි මේ රනු පහ අතිශේ නිවාල් ව අපි නවත මතක්කලොත් අපි නවත් මතත් කලොත් යකන මෙ ෝලම්මිපදවීම මෙගලිදිකස්වා නිර්මාණය ස්ත්‍රර ජනවාස පිටිවීමේත් ස්තරවාසිතාාවය දියුණු මැටි ාණිපදවීම සකපවරුවක් ද ගැන ලිස්සු මටිබඳුන් යාග විදිමධදස ෘ්‍රචකාරණ කරන්න පටන්ගරන්න තියෙනවා හනිද එවගේ මේ පූර්යිතිහාසික යුග මිනිස්සුන්ගේ තාක්ෂය ැ ගත් තර ර. කරනල ම ගන්නට පුලුව හ රෙගොල්ල යක ෝලම් ැනීම සගේ මිනිස්ු ක්ෂණ දියුණු ගෙන තර කට ෝලම් ෙනීම ට න්න ලුවන් කඩින් හදපු ඇන පිහි ඊතල ආබරන වගේ ි ල මුද්‍රන් මටම නිවසෙන් හමේ ගේ මැි ාඩ්න සකපෝරුුවක්කදාගෙන පිලිස්සු මැිබඳුන් තැනීම ුන් කරලාදි න එක තාක්ෂන දියුණුවක් ග්‍ර මට වස ැ බ හ ේ යගේ පබ . මටම නිවසේෙන් බංකට වෙන ස් සාන වලින් අපිට ැටි පබල හම්බෙනවා ඒයගෙම ඉසලක මතක්කලාගේ. හොලවට ලම්බකව බිත්තිති කිරීමේ තාක්ෂණයේ මෝවුන් දැනගද තියන තකොට එහම බත්ති කිීමේදී පොලෝඩ ලම්බකෝ බිත්තිදි කිරීමේ දිබදේ බිත්්‍ය මත් ඇතිවන පීඩනී නිශක්‍රියය වෙනවා මැටි රුස්සානවලලා ඒේවාගේ මුද රංචමටම නිවසේ බිත්තිවලිනුත් මේ පොඩ් ලම්බකෝ බිත්තිි කිරීම තාක්ෂණයවු දන ැරි බව හෙළි වෙනවා. ඊල්ඟට අවසාන වශයෙන් අපි කතා. තා කරනවා පූර අයිතියාසගේ මිනිස්සුන්ගේ ජීවන් රටා පූරයි්‍යයාසගේ මිනිස්සුන්ගේ ජීවන්රටාව ගත්තහම මේගොල්ලො යකඩම වලම් ැනීම සිද් කල තුොර අකට මේෝවලම් තැන නිස්සරුගේ ජීවිත ය කැෑ එලිකිරීම බිම් කෙටීමේ කුචිකාරමි කටුතු ඒවාඒ කටයතු පහසුනා කාරයක්ක්ෂම වුණ යෝගේ හොන්පරිපපුස්සාණින් හම්බෙලාතිනවා මැටි බඳදුන්න්නල ධාන්‍ය වීවැනි දාාන්න්‍ය දාලා තිබුණු බව යයාගේ මඔය අන්බ්‍රාදුරු ඇතුන්ුවර කැනීම්වලින් දයිය පොතු හම්බෙලාතින මේවැන් පි හම්බ තේරු. පුලුව මේ යුගගේ කෘචි කාර්මි සමාචයක් තිබ බව ඒගේම උඩරංචමට නිවසාශ්‍රිතවම ඒ මිනිස්ු දඩයන් කළ සත්තු ගේටකඩු හම්බෙන නිසා ගොල්ලො කුච කාර්මික ජීතය ගතකරාට සතුන් දඩයම් කල තියෙන බොත් පේනවා යෝගේම මේ හරයිතියාසුගේ මිනිස්සු ආබරණ පැළඳීම කාතාවන් රූපලාාවන් ඒදීම සිද්ධ කල තියෙන විෂේම උරංචමට නිසය හැම්බේවා කාන්තාවන් ඇහි බැම සකස් කරන්න පාවිච්චික ලොහකූරක් ඒයගේම කාන්තාවන් මේකක් කරන්න චරීර වර්ණගන්නට පවිච්චිකල් රතුහා හ ගරුගලුත් ගුග අමරන් පවරැක් ද ම්රන්ඩගත් ඇැබරුන්ග නි කාන්තාවන් රුපලාවන් නෙදල තියන යගේ ආ බරන පැද තියන ාන්චමට නිසන තිබන්කටු පි පි ට යගේ භාවිත කල පබලුම ආබරන ෝම ආබරනට හබන ඇති වැ කාරමුවිට රයිතියාක මනිසුන්ගේ ජීව ටාවගැ කියන්නට පුළුවන් හැද ද හොඳයි. අපි නැවතත් පපුතේ ගීතමේ විරාමෙක රොබත් එක්ක යනවා කෙට රාමයකට විරාම නතුර නවත් සි . ගුරගදර අධ්‍යාපනික වැඩසටහනෙන් මුණගේම්. ගුරගෙදර පාඩම් කියලදම பிர්‍රදෝசாත්තරේ. අද ප්‍රවීනදේශක මාලික சிරදිර සමග අපි ඉතිහා සේකනකනිවා? හොඳයි අදරනී දවිපතේ නැවතත් ඔබත් මාත් මේ මුණග හෙට්න්නේ සිතේFම් ගුරු ෙදර අධ්‍යාපනික සත්කාරයක් තෙක්ක අපි සාකච්ඡා කරමින් හිටිය ලංකාවි මානෝජනවා සිතිහසේ පිළිබඳු ලංකායි මානෝජනවා සිතිහාසය අපි යුග තුනකට බෙදවා ප්‍රාග ඉදිහාසක යුගේ ඒ අන මට වස ක් සි බන්ඳ න ක්‍රිස්්පුර එක්ද සර සය වෙනනකම් යෝගෙන් පූර්ුව තිහාසිකගේ ක්‍රස්පුූර එක්දදා සර සිීනන් ්‍රස්පූර හාහරසිි පනාවනක මේ යුග දෙදගැන අපි පුරුල්ල කතා කලා දැන් . පිිය අපේ අධාන යොමු කරනවා මගදයපුතේ තුන්වැනි රිචියේද යුග ගැන තමයි මුල්ල අයිතිහාසක යුග මුල්ල අයිති්‍යහාසිකෙතර මුල් අයිතිහාසුගේ ගැනන්නේ මොන කාලටද මුල්ලා අ යිතිහාසික යුගයට අපි කියන්න යුගල සබි සලකන්න අර ර යිත්‍යාසු කියැ නැත්වේ ක්‍රිස්තු පූර හාරසිය පනහින්න එතන ඉද ගැන ්‍රස්ට පූර හරසය පනහිදං කිස්තුූ වර්ශ්‍ය තුන් සය දක්වා කාලය ්‍රිස්තු පූර හාරසිය පණහින්දං ක්‍රිස්තු වර්ශ්‍ය තුන් සය දක්වා කාලයට අපි කියනවා මුල්ල යිතිහාසික යුගගේ කියලා මේ මුල් යිතිහාසික යුග ලංකාවේ ජනවාස

විශේෂෙන්ම මතතියා ගණ්ඩ ියලි කලාපේ හා අර්ධ ශෂක කලාපිය ප්‍රදේශවල් විලි කලාපේ හා අර්ධ ශෂක කලාපීිය ප්‍රදේශවල ලංකාවි විලි කලාපය ඉතාම සාර්වත් පසක්තියනවා අපි අයට ගෙන රත්තු දුංගුරු පස කියල තින්ඒ විරි කලාපය සාර්වත් පස ඒවගේම වී වගාවට අවශ්‍ය කිරුවලිය උස්නත්පය මේ සාධක තැනතලා පොල වැනි සාධක තිබ් නිසා මේගොල්ලෝ විශෂයම කාලේ නේ ප්‍රාන ජනපා මාර් නේ ව වග . අඩවශ්‍ය සාරත් පසරත්තු දුමර පසතියන තැන තරා භූම්ි විය ගඩ වචේ තියෙනවා ලි නාප වගේම තද හිරුවඩිය उसෂනත්තිවැනි සාධක තියන. එති එනිස ගොල වේලිලාපිය ප්‍රදේශවල පදිංච වුණ. හැබැයි මේගොල පදිංචු පදේ වලිනාාපේ ගංගානිම්න්නවලින් ඔබට වෙන්නට එකට හේතුව තමයි ගංගානින්නවල පදිංචි වෙදදි. වාර්ෂිකව යම් කිසි අභියෝගෙන මුණ දෙන්නව වෙන බෞපදන්න. ඒතමයි? ගංවතුර තරචනයට මේ අදඋනත් දැන් ගංගා නිනාආසිදව ඉන්න අයට ගංවතුර තාර්ජනන මුණ දෙදඩ වෙන. දැන්වය සමලාට බලන්ඩ සහරවය කැල්ලිගඟ ආශ්‍රිතව හෙමේ අයින්නේ තියන ගේවාල් කුඩානිවාස බොහෝට තට්ටු දෙකට හොු තුනකට ඉදි කරලා තියෙන බවට දක්නට ලැබෙනෝය කැල්ලි පාලමහෙම ඩිින් යදී දෙක්කට හ තුනකටයියේ ගංවතුර එද්දීඒගොල්ලන්ට අර උඩ සට්ටුවකට ගිල්ලා ඉන්නට පුලුවන්. ඉතින් ඒගේ ම සරුධාරණයක්කි තකො දගක් නි ශ ි. දී අනිවාරෙන් ගංවතුරට මූුණ දෙන්න අපි සූදානම් වියයුතුව. අවුර්දට සැරයක් හෝ කිපවතාවක් මේ අභියෝගෙන මුුණ දෙඩ වෙන තරම මුල්ල යිතිහාසකි අපේ පැරන්නන් ගංවතුරට මූුණ දෙඩ තරම් තාක්ෂණයක් දනන් හිටියන්නහ. එන්සයි කොල්ල ගංගානිමන ආසිද පදිංචිෙන්ඩ බිය වුන එන්ස ඔුන් ගංගානිවලින් ඔබෙේ තමයි පදිංචුවන ට ගංගානිින වලින් ඔබට වෙන්නම් පදිංචි වනෙපුතේ ඔවුන්ට කෘෂිකාර්මි කටතු කරන්න සිද්ධ වෙන්නේවා ගගේ වතුර ගන්නට බැහ. පර්චා ජලයෙන් පමනයිත දරක. ඇත ගීල්ල ගොල පතිංචලායි ගේ නිම්න්නේෙන් ඔබේ තොර ගගේ ජල්ලය ංගා ජලයේ ගරන්න ප්‍රිකාරමි කටඩ දුවට ග්ඩ බැරි වුණ එතකොට ඒොල්ලු ගංගාජලයේ ග්ඩ බැරිනිසා අවුන්ට ග තොර වග කරඩ වෙන්නේ හස් ජලයෙන් වරචා ජලයෙන් පමයි. නමුත් ප්‍ර්ේ පුතේ ඒගොල්ලු ඉන්න වියලි කලාපේ. වියලි කලාපි කියන්නේ අයිම් අවුද්ධ මහස කීපයයි වහින්නේ ඉතුරු කරල පායන තර අන්නේ ගොලන්ට ජලප්‍රශ්නයක් ඇතිවුන්න. මේකට විසදුමල සේගොල්ලො කලේ අප නටඒ වියලි කලාපය අපි කියනවා රල බිම් සුරු. යක් ගන්න මේ රැලිබිම් සවරූපය නිසාම වර්ෂා කාලෙදි මේ රැලිබිම් අතර තියෙන පහත් බිම්වලින් ස්භාමික දියපහරවල් හැදින ිමියට ආරවල් කියලා කියනවා මේ දිය පහරවල් ගලායනො මේගොල්ලො කළෙපුතේ මේ රැලිබිම් සරූපය පාවිච්චි කරලා ඒක වාසියකට ප්‍රයෝජනෙක්ට අරගෙනයේ වර්ෂාකාලෙ ගලායනේ දියපහරවල් හරස් කරලා පස්වලින් බැම්මක් බැඳලා කුඩා වැැව් හදාගත්ත ඒ වර්ෂාකාලේ ගලායන දිය පහරවල් අර රැලිබිම් සරූපය පාවිච්චි කරලා ඒක වා සිකට අරගෙනේ දිය පහරවල් බ්ලොක්කරලා පස්වලින් බැමි බැඳලා කුඩා වැව්හදාගත්ත මේ කුඩා වැව්හදාගෙන ඒවැැව්වාසිතව තමයි තර වර්චාකාලේ වර දියපහරෙන් ගලායන වතුර ඒ වවැේ පුරෝගන්න තර ඒවතුර පාන කාලට පවිචි කරන්න බලෙතරඒ කුඩා කුඩා විදියට වර්චාකාලෙ ගන දියපහරවල් හරස් කරල කුඩා වැව්හදලා ඒ වැව්වාසිතව තමයි ඒගොල්ලු ජනවාස පිටෝ ගත්ඒගොල්ලො ඒ ව්‍යවාසිතෝ තමයි පදිංචුුණේ ව්‍යවාශසිිතව දිිහිවෙන ගමක් නිසාය මට පිගිෙනව වැව් ගමක් ඒවගේ මේ ගමමාශතෝති කියෙන වැවක් නිසායි වැවට කියන ගම් වැවක් මුල්ල යිතිහාසිගේ ඔබ මතකතියාගණ්ඩ ජනාවාස බිහි වුණේ ගම්වැව් මුල් කරගෙන කියනෙ ඔබේ මතකේ හොඳින් අවධාරණය කරගන්න මුල්ලා යිතිහාසික යුගේ ජනවාස බිහිවෙන්නේ ගම් වැව් මුල් කරගෙන ගම් කුඩා ගම් වැවක් මුල් කරගෙන තමයි පදිංචිවෙන් ඒ නිසා ඒ ගමට කියනව වැැව් ගමක් විහාරවාපි ගම් සුමනවාපි ගම් කඩහාවාපි ාම හුන්දරීවා අපිගම්වැනි වැව්ගම්වල අතීරිතිබ වැව්ගම්වල නටපුුන් අපිට හම්බලා යනෙන එන ආත්ම අවධාරණය කරන මුල් අද්‍යයාස්ක යගගේ කියැනන්නේ කිස් පුූරහරසිය පනිතං කිස්ස ූරතුන් ස විතර වෙනක ්‍රම කාලයේ පැරන්නන් පදිංචන වලි කලාපේ ගංගානිමිලරින් ඔබේ ඔවුන් ජනවාස පීටෝගත්තේ ගම් වැැව් මුල් කරගෙන එනිසා ජනවාස වලටි නව වැව්ගම වැනි ැව්ගම් තමයි සුමනවාපි ගම් වි්‍යාරවාපි ාම කඩහවාපිගාම හොන්දරී වාපිගමවැ වැව්ග තර මුල් අ දයායක ය. තිබුතේ ජනවාන්ස රැක් බෘතිීන් අනුව හා කාරයන් අනුව සංවිධානය වුණ මුල්ල යිද්‍යාසුගේ ජනවාස රැකයානුව හා කාරයන්න අනුවයි සංවිධානය වුණනේ රැකයානුව සංවිධානය වෙච්ච නවාස තමයිබුතේ පේෂකාරගාම් කුම්බ කාරගාම් ගෝපාලගාම් කසී කාරගාම් කේවට්ට ගාම් වඩ්ඩ කීගාම මනිකාරගාම් වගේ මැනි ගරන්නන්ගේ ගම්වලට අපි කියන කැෙනෙ ගමන්න මැනික් ගරණයි මනිකාරගාම් වඩුවන් ඉන්න ගම්වලට අපිෙන වඩ්ඩ ගොවියන්ගේ ගම් කසීකාරගාම් මැටිබාන්න නිපදනා හිටපු ගම් කුම්බ කාරගාම් රෙදිවියෙන ඉන්නේ පේෂ කාරගාම් වල ගොපල්ලන්න ඉන්න ගම් ගෝපාල ගම් බීවරයන්ගේ ගම් කේවට්ට ගාම කෙවල් ගම් හෙම රැකයානුම ජනවාස සංවිධානය වනේ වගේම කාර්යන් අනුව ජනවා සංවිධානය වුණා වරායක් ආශ්‍රිතව බිවෙන ජනවාසේ වරායේ කාරයන් කරනය වරායාශසිත පදිංචිියනො වරායා කාසිය බිහියු ජනාවාසොල්ට අපි කියනො පට්ටන ගම්ම පටුන් ගම් පටුනම් කියලි හඳන්න්නනි වරායක්න දම්බ කොල පටුන ලංකා පටුනු ඇයිදියට ර පටුන් ගම් කියල යග වෙනඳ පොක් ආශ්ත ව වැළඳද පොල කාරයන් කරන යාසු පතිංචන වැඩ කියෙන නියම් ම් වෙරඳ පොලක්කාසිදව යගේ මේ තැදදි තවවිශජ කියන මේ වැවගම් පසුකාලීනව මහමාර්ගපදියුණ ඇදදිහෙම මිනිස්සු මේ වැව්ගම් ඇතහැරලා ගියා. එමහමාර්ගාසන්නේ පදිංචුවන්න ගියායිකත්ත එක මේ වැවගම් පස්සකාලක මිනිස්ස අත හැරල දෙම. එම අතැරල දෙම වැව්ගම්බලට අපි කියන ඔලගම් අතහරද දෙම වැව්ගම්. ොද ඔොලගම්ති මේවිදිර කාර්යන්ුව ජනවාස ගොඩ්නැකුණ රැකයානුව ජනවාස ගොඩ්නැකුණඒගේ මේ ජනවාන්ස පුතේ විශාලත්වය අනුව පිට කොටස්තුනකට බිදන්න පුළුව මේ ජනවාස විශාලත්ව්‍යයනුව කොටස්තුනකට බදන්න්න පුළුවන් එකොහොමද කුඩාම ජනවාස වලට අපි කියන්නේ ගාම කියලා කුඩාම ජනවාස ගාම් මධ්‍යම් ප්‍රමාණි ජනවාසබි වලල්ට අපිකිෙනොෝ නගර නැතම් නකර අධ්‍යම ජනවාස වලට අපිකෙන නගර නැත්තත් නකර මෙතන ගොලන් පැටලෙනෙන සාමාන්‍යබි නගයක් කියන්නේ ලොකු ජරාවාස ිහැමතෙද නගර කියන්නේ මධ්‍යම ජනවාසමතරති කියයන්න නගර නකර කියන්නේ මධ්‍යම් ප්‍රමාණ ජනවාස. විශාල ජනවාසවලට අපි කියන්නේෙ පුතේ පුර පුර කියලා. ගාම නගරපුර කුඩාඒවා ගාම මධ්‍ය මේවා නගර විශාල ජනවාස පුර දැන් අනුරාධ ඇමතිවරයා මල්ලතුවය නිමිනි කුඩා ජනවාශය දහාමිකර ගෙනන අනුරාධ ගාම් හසේ පන්ඩුකාබේ රජු එතන්න විශාල ජනවාසයයක් ඇදවාමිට අනු්‍රවාාධ පුර කිය නමක් පට බැඳුනේ දැංව පලන ජ බාාව රජුගේ මමාකාලගෙන. ඳහන් වෙන පනාකඩු තමසන්නසේ අන්ු්‍රාදුපුර නග හඳුන්ලතියන්නේෙක හොමද නුරුපුර අන්ු්‍රාධපුර නගරේ පනාකඩු තම්සන්නසේ හඳුලති නුරුපුර කියල නුරුපුර කියලා. ඒවගේම මේ නගරේ ප්‍රධාන වාස විද්‍යාඥ්‍යාව පුර කමත නමින් හඳුල්ලතින පුර කමද නගරේපදාානවාස විද්‍යාඥ්‍යාව. යගේ මේ ජනාවාස එකිනකින් වෙන්න්නූ නිපුතේ පටු වනතීරවලින් පටු කැෑඇවලින් ජනවාස එකනගින් වෙන්නූනේ සමහර ජනවාසවලට ආරක්ෂිත වැටවල් තිබ ඒගේ ආක්ෂ ටවල්තින. ජනවාසල්ට අපි කියනවා හරිකිිත්ත ගම් ආරක්ෂරක් තියෙනවනම් සමහර ජනවාසලටවැනි ආරක්ෂිතවටවල තිබෙන්නහ එවැනි ජනවාසල්ට අපි කියෙන අපපරිකිිත්ත ගම්ප ආරක්ෂිතටක් තියෙන ජනවාස පරිකිිත්ත ගම් ආරක්ෂිතටක් නැති ජනවාසල්ට අපි කියෙන අපරිකිත්ත ගම් ඒවගේම ගම නිර්මාණය වුණේ පවුල් ගන්නාකතු වෙලා පුල්ලක ප්‍රධානයයට අපි කිව්වා ගහපති ගෘහපති කියලා ගහපතිමනත්තන් ගෘහපති පවුල් ගන්නාගතුලා ගම හැතුන ගමේ ප්‍රධානිය වනේ ගමික ගමික ඒගේම අපිට හම්බෙනෝතාව ගම දහයක්්‍ය කදදුකර පාලනයකකයක් දසගම් කියලා ඔය දසගම් කියන පාලනයකගේ පාලනය කළ පුතේ පාලකයෝ මණ්ඩලයක් පැනල්ල එකක් විසිට. ඇදාඒ පාලක පාලකයෝ කණ්ඩායමකවලන්ට කිය න දසගම් ඇත්තෝ කියලමේ දසගම් ඇත්තුගෙන සඳහන් වෙනවා මාතලේ කඩුදියපපුුුණු සෙල්ි පි කිලොබට මාත ඇති තලේ කඩු දියපපුුණු සෙල්ලපිය කියල. ගේ මේ මුල්ල අයිති්‍යසුගේ ජනතාව බොහෝයිට වගා කලේ මුල් කාලේ වියල්ලි කටුක පත්චරට රොද් දෙන කටු සරබෝග වියලි කටුක පල චරනොත්. කටුසර බෝග ඉට පස්සේ කුරක්කක්ම් මෙ නේදි තන හාල් තවැනි වේලි කටු කරසනුත්න කටුසර බෝගී ඟට ගම්ව විදි කලාට පස්ස මයිගොල්ල වවි ගාවට මුූලිකාශයෙන් යොමෝුණ කියන කාරර්ණෙත් මතකතියාගන්න හොඳයි එම නන්දුවේපති අපි මේසාකච්චා කලේ ලංකාවි මානෝ ජනවා සිතිහාසි ප්‍රදාාන යුගතයක පරාගයිති්‍යයාගේ පූරයිති්‍යයාසගේ මුල්ල අයිති්‍යාසගේ ඒ තොතුරෝබේ මතකට කතු කරගන්න නවට නවත ආරචය කරන්නගේ ලොබ ආාධනාා කරමින්. අදට අපි සිත Fම් ගුරුගෙදර. අධ්‍යාපනික සත්කාරයෙන් සමුගන්නව නැවතත් ලබන සතියේ මෙවැනිම වූ හරවත් ඉතිහාස විශයේය ඔබේ දැනුම පොළල් කරන ඔබේ ප්‍රශ්පතරයට ලකුණ එකතු කරන තවත්කාරු ැසක් සමඟ සිත FFම් ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසරහණයෙන් ලබන සදිී අපි නැවතමුණ ගැමු. එතෙක් ඔබට සුභ සතියක් අධ්‍යාපනයට වැඩි ඉඩක් දෙන සතියක් බවට එළමෙන සතිය පත්පේවා කියල ප්‍රාර්ථනා කරනවා අයිබන් අපේ දුරපුතාලා හැමෝටම. குருகெதிர பாடம் கேலதின்னு ரேடியோ சாத்திரே